දෙබරුම් බබරුන් එහෙමත් නැත්නම් විෂ සහිත කූඹින් වැනි කෘමීන් දෂ්ට කිරීමෙන් ආසාත්මිකතාවයට පත්වන දරුවන් ගැන පුවත් නිතරම අහන්න ලැබෙනවා. සමහර දරුවන් රෝහල්ගත කිරීමෙන් සුවය ලබන අතර සමහර අවස්ථාවලදී වැඩිහිටියන් පවා බරපතල අන්දමින් ආසාත්මිකතාවයට පත්වන අවස්ථා ගැන පුවත් වාර්තා වෙනවා. මේ අන්දමින් පුද්ගලයන් අතර ආසාත්මිකතාවෙන් ඇති වෙන්නේ ඇයි? අපේ විවිධ හේතුන්ට නිරාවරණය වීම සමග ප්‍රතිශක්ති පද්ධතිය දක්වන එක්තරා ප්‍රතිචාර නිසා ඇලර්ජි එහෙමත් නැත්නම් ආසාත්මිකතාව වෙනවා. ආසාත්මිකතාවයන් හැම පුද්ගලයෙකුටම එක හා සමාන නැහැ. විවිධ පුද්ගලයන් විවිධ හේතුන්ට ආසාත්මිකතාවයන් දක්වනවා. ඒ අතර ආහාර, ඖෂධ, කෘමීන් පරිසරය. ආසාත්මිකතාවයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඒ වගේම එක් එක් අයට විවිධ හේතු නිසා ආසාත්මිකතාවයන් ඇති වෙනවා. උදාහරණයක් විදිහට ක්‍රොමික් දෂ්ට කළොත් එක් අයෙකුට අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. නමුත් හැම කෙනෙකුටම ක්‍රොමික් දෂ්ටනේ අපහසුතාව ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ක්‍රොමික් දෂ්ට කළ හැම අවස්ථාවකදී කුමන හෝ රෝග ලක්ෂණ ඇති වුණොත් ඒ තත්ත්වය පහසුවෙන්ම ආසාත්මිකතාවයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ආසාත්මිකතාවය ඇති වෙන්නේ අපේ සිරුර බාහිර ආසාත්මික හේතු කාරකවල ප්‍රතිශක්ති පද්ධතිය නිරාවරණය වුණාම ඊට විරුද්ධව ප්‍රතිශක්ති පද්ධතිය මගින් ඉමියෝග්ලොබින් ප්‍රතිදේහ සිරුරේ නිපදවනවා. මේ ප්‍රතිදේහ රෝග ලක්ෂණ පහල කරන්නේ නැතුව බැසෝෆිල් සෛල සමග සම්බන්ධ වී තිබෙන පුළුවන්. මේ සෛල ඇතුළත ගබඩා වී හිස්ටමින් පොෆෝම් මෙඩිටේට උදාහරණ විට ආසාත්මික රෝග ලක්ෂණ පහල වෙනවා. මීට අමතරව මැසෝෆිල් හා මැස්ට් සෛල වලට අලුතින් ක්‍රියාකාරී වන මෙඩිටේටස් රසායන ද්‍රව්‍ය නිෂ්පාදනයක රෝග තත්ත්වය උත්සන්න කරන්න පුළුවන්. ආසාත්මිකතාව කාලය සමග සම්බන්ධයි. මේ මැස්සන් දෙබරුන් බඹරුන් කූඹි වර්ග විසින් දෂ්ට කිරීමෙන් ආසාත්මිකතාවයන් නැති වෙනවා. මේ අපේ රටේ තරමක් සුළුම තත්ත්වයක්. මෙහිදී එක් බඹරෙකුගේ දෂ්ටනයෙන් දරුණු ආසාත්මිකතාවෙන් ඇති වෙන්න පුළුවන්. මේ බඹරුන් රසක් දෂ්ට කළ විට ඇතිවන විශ ශරීරගත වීමට වඩා වෙනස්. ක්‍රොමී සතුන්ගේ දෂ්ටනයට සංවේදී පුද්ගලයන් ඉතාම ඉක්මනින් ආසාදනයට පත්වෙනවා. ආසාත්මිකතාවය බොහෝ සෙයින් කාලය සමග සම්බන්ධයි. උදාහරණයක් විදියට දෙබරෙක් බබරෙක් වැනි ක්‍රොමියෙක්ගේ දෂ්ටනින් පසු තප්පර ගානක සිට පෑය දෙකක් වැනි කාල පරාසයකදී රෝග ලක්ෂණ ඇතිවෙනවා. මේ නිසා ආසාත්මිකතාවයක් ගැන පැමිණිලි කරන රෝගියෙකුගේ රෝග තත්ත්වය නිශ්චය කිරීමට දෂ්ටනයට ලක්වන වේලාව කාලය ගැන සලකා බැලීම සිදුවෙනවා. දැන් අපි ආසාත්මිකතා රෝග ලක්ෂණ බලමු. සම මුඛයේ කන වැනි විවිධ ස්ථාන ඇහි ඇතිවන කැසීම. සමේ පළු මතුවීම. නමුත් සමේ වෙනස් වීම වෙනත් රෝග ලක්ෂණ වෙනුවෙනුත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හැම ඇතිවන වෙනස් වීම ආසාත්මිකතාවයේ බව කියන්න බැරි වුණත් ආසාත්මිකතාව ඇති අයගේ 90%ක් පමණ දෙනාගේ පළු මතුවීම සිදුවෙනවා. සමරතු වීම, ඇස් වට, කන් ආදී ස්ථානයන්හි රතු පැහැ ගැන්වීම, ශ්වසන අපහසුතාවයන්, හුස්ම ගැනීම අපහසුතාවයන්, ඇස් රතු වීම සහ කැසීම. ආසාත්මිකුණොත් මොනවද කරන්න ඕන ප්‍රතිකාර බලමු. ආසාත්මිකතා රෝග තත්ත්වය නැති වුණොත් වහාම ළඟම තිබෙන රෝහලට යෑම වැදගත්. ඕනම රෝහලක මේ සඳහා ප්‍රතිකාර තියෙනවා. ඒ නිසා ළඟම තිබෙන රෝහලට යෑම වැදගත්. ප්‍රතිකාර දීමේදී රෝගියාගේ රෝග ලක්ෂණ සහ ප්‍රතිචාර ගැන සොයා බලන්න ඕනේ. රෝගියා කලබල කිරීම වගේම වෙහෙස නොකර තබා ගැනීමත් ඉතා වැදගත්. වෙහෙසීම නිසා ආසාත්මිකතාවේ තවත් නරකතට හැරෙනවා. ඒ නිසා රෝගියා හැකිතාක් විවේකී වගේම සංසුන්ව තබා ගැනීම වැදගත්. එහෙම නොවුනොත් හෘදාබාධ තත්ත්වයක් වැනි අතුරු අවදානම් තත්ත්වයකටත් ඉඩ තියෙනවා. අපි බලමු මෙහි දරුණු තත්ත්වය ගැන. දරුණු මාරාන්තික ආසාත්මිකතාව ඇනෆිලැක්සිස් යනුවෙන් හැඳින්වෙනවා. මේ උග්‍ර තත්ත්වයම ආරන්තිකයි. සමේ ඇතිවන රෝග ලක්ෂණයන්ට අමතරව හුස්ම ගැනීමේ අපහසුතාවය, හතිය, ශබ්ද නගමින් හුස්ම ගැනීම, දිව, තොල්, උගුර ඉදීමීම නිසා ඇතිවන ගිලීමේ සහ කතා කිරීමේ අපහසුතාවය, රුධිර පීඩනය අඩුවීම, මොළයට ඔක්සිජන් පරිවහරණය නොමැතිවීම නිසා ක්ලාන්තය, කල්පනාව අඩුවීම, තද උදර වේදනාව, නොනවත්වාම ඇතිවන වමනය, මලපහ පිටවීම, මෙලෙස ශාරීරික ඉන්ද්‍රයන් දෙකක රෝග ලක්ෂණ එකවර ඇති වුණොත් ඒ මාරාන්තික ආසාත්මිකතාවය යනුවෙන් හඳුන්වනවා. මේ වෙනුවෙන් දැන් හඳුන්වා තිබෙන ඇඩ්‍රලින් ස්වාන් නිෂ්පේෂණය මගින් මාරාන්තික තත්ත්වයේ ආසාත්මිකතාවකදී ජීවිත ආරක්ෂාව ලබා ගැනීමට තරම් වාසනාවක් ලැබෙනවා. ඇඩ්‍රලින් පේන් මේ සාමාන්‍යයෙන් රෝගියා ළඟ තබා ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම මේ නිෂ්පේෂණය කළ යුතු අවස්ථාව සහ ඒ නිෂ්පේෂණය කරන ආකාරය ගැන දැනුවත් සිටීම අවශ්‍යයි. එවිට මාරාන්තික තත්ත්වෙන් මිදෙන්න පුළුවන්. නමුත් ඒ එන්නත් කළත් සෑහීමකට පත්වන්න එපා. මාරාන්තික රෝග තත්ත්වෙන් නිදහස් වුණත් තව දුරටත් මේ ගැන අවධානය යොමු කිරීමෙන් අතුරු රෝග තත්ත්වයන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමත් වැදගත්. එම නිසා මේ භාවිතා කර රෝගියා සුවතට හැරුණත් රෝහලට ගෙන ඒම ඉතා වැදගත්.